ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි එදිනදා ජීවිතයේදී පරිභෝජනය කරන ආහාර සම්බන්ධ ඔබ නොදත් කරුණු කිහිපයක් පිළිබඳවයි. ඔබත් සැරට කන්න කැමති අයෙක්ද? ඔබත් සැර ආහාර ලෝලියෙක් නම් මෙම මිරිස්වල සැරට හේතු වන්නේ මොනවාදයි කියා කවදාවත්ම සිතුවාද? නැහැ නේද? එහෙනම් මේ ඔබ ඇසිය යුතුමයි. මිරිස්වල අඩංගු කැප්සායිසින් නැමැති වර්ණයක් නොමැති විශේෂිත වූ ගන්ධයක්ද නොමැති රසායනික සංයෝගය මෙම සැර නැතහොත් දැවිල්ල ඇති කිරීමට හේතු වේ. මෙම කැප්සායිසින් නැමැති සංයෝගය ශරීරයේ ඇති ඊට විශේෂිත වූ සංවේදක නියුරෝන සමග සම්බන්ධ වීමෙන් ඔබේ ශරීරයේ පිලිස්සීමක් වැනි සංවේදකයක් හෝ එම කැප්සායිසින් ස්පර්ශ වන ප්‍රදේශයේ අධික තාප ප්‍රමාණයක් ජනනය වන ආකාරයේ දැනීමක් හෝ හැඟීමක් ඇති කිරීමට හේතු වේ. මිරිස් කන විට ඔබට දැවිල්ලක් ඇතිවන්නේ ඒ නිසායි. පිසින ලද ඉස්සන් හා කකුලුවන් රතු පැහැයෙන් ඔබට පෙනෙන්නේ ඇයිද යන්න ඔබ නොයෙකුත් වාරයක් සිතන්නට ඇති. එසේ ඔබට පෙනෙන්නට හේතුව වන්නේ සාමාන්‍යයෙන් කකුලුවන්, පොකිරිස්සන්, ඉස්සන් ඇතුළුව බොහෝ ක්‍රස්ටේෂියාවන්ගේ බාහිර කබල සෑදී ඇත්තේ වර්ණක කිහිපයකිනි. ඉන් එකක් ඇස්ටෙක්සෙන්ටින් නම් කැරටිනොයිඩයක් වන අතර එය රතු පැහැයක් ගනී. සාමාන්‍ය උෂ්ණත්වවලදී සහ ක්‍රස්ටේෂියාවන් සජීවීව සිටින විට ඇස්ටෙක්සෙන්ටින් වර්ණක වෙනත් ප්‍රෝටීන් දාම මගින් ආවරණය වී සැඟවී ඇත. එම ප්‍රෝටීන් දාම ඉස්සන් හා පොකිරිස්සන්ගේ කබොලෙහි අපට පෙනෙන නිල් අලු හෝ දුඹුරු කොළ පැහැය ලබා දෙයි. තාපයට නිරාවරණය වීමෙන් මෙම ප්‍රෝටීන් දාම විනාශ වන අතර කැරටිනොයිඩ් වර්ණකය වන ඇස්ටෙක්සෙන්ටින් ස්ථායිව පවතී. එබැවින් ඔබ කකුලුවන් හෝ පොකිරිස්සන් හෝ වෙනත් රසවත් ක්‍රස්ටේෂියාවෙක් පිසින විට තාපය ඇස්ටෙක්සෙන්ටින් හැර අනෙකුත් වර්ණක සියල්ලම බිඳ දමයි. එමගින් පිසින ලද පොකිරිස්සන්, කකුලුවන් සහ ඉස්සන් රතු තැඹිලි පැහැයෙන් ඔබට පෙනේ. මින්ට් ආහාරයට ගන්න විට ඔබට සීතල සංවේදනයක් දැනලා තියෙනවද? මින්ට් හි මෙන්තෝල් නම් රසායනික ද්‍රව්‍යයක් ඇති අතර එය මොලේ රැවටීමකට ලක් කර මෙන්තෝල් සමග ස්පර්ශ වන ප්‍රදේශය සීතල පරිසරයක් ඇතැයි සිතීමට සලස්වයි. විශේෂයෙන් මෙන්තෝල් ඔබේ සමේ සීතල සංවේදී ප්‍රතිග්‍රාහක සමග බන්ධනය වේ. එම ප්‍රතිග්‍රාහකවල අයන නාලිකා නැතහොත් අයන් චැනල්ස් අඩංගු වන අතර මේ අවස්ථාවේදී ඒවා TRPM8 නම් වේ. එවිට මෙන්තෝල් මේවායේ සාමාන්‍ය මට්ටමට වඩා වැඩි සංවේදීතාවයක් ඇති කරන අතර එමගින් සෑම දෙයක්ම එකම උෂ්ණත්වයට වඩා වැඩි හෝ අඩු මට්ටමක පවතින විට ඔබට සීතල සංවේදීතාවයක් දැනේ යයි සිතීමට ඔබේ මොලේ පොළඹවයි. එසේනම් තවත් මෙවැනි වැදගත් කරුණු රසක් සමගින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නම්. ස්තුතියි.